අප වාහනේ ලෝකෙට යනවා. යනකොට දැන් ඉස්සරහින් යන වාහන යන්නෙම නෑ, යන්නෙම නෑ, හිට 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 යන. දැන් මොකද කරන්නේ දෙන්නේ ඔබට? මොකද කරන්නේ හිතන්නේ? ඕවර්ටේක් කරන්න හදනවා. ඔබ ඕවර්ටේක් කරන කොට තනි සුදු ඉරක් තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? චුට්ටක් බලනවා. චුට්ටක් බලනවා. බෑ. හරි නැහැ. මොකද කරන්නේ? දැම්මා. ඔෂේක් කරා. ගියා. ඇයි නේදනේ සුදු ඉරක් ගහලා දෙන්නේ? මම මේ මාර්ග නීති ගැන කියලා දෙනව නෙවෙයි ඔබට. මම මේ වෙන කාරණාවක් කියලා දෙන්නම්. ඇයි මෙන්න සුදු ඉරක් ගහලා දෙන්නේ? ඒකෙන් කියන්නේ මොකද්ද? මෙතනින් ඕවර්ටේක් කරන්න එපා. ඇයි? අනතුරු වෙන හින්දා. එහෙනම් මෙන්නනේ නිකන් හිතලා බලන්න. දැන් සුදු ඉර එහා පැත්තට දැම්මා කියලා කියන්නේ දැන් මොනවා වෙන්න පුළුවන්ද? අනතුරු වෙන්න පුළුවන්. ආවේ නැහැ විතරයි අනතුරු වෙන්නේ. අබ මේ පැත්තට දාන වංගුවක් තියෙන ඉස්සරහා. ඔබට හරියට පේන්නේ නැහැ ඉස්සරහා වාහනේ දැම්ම මේ පැත්තට. දානකොටම වංගුවෙන් මේ පැත්තෙන් හෙන හයියෙන් වාහනයක් ආවනම් බින්දුනි. දැන් ඉතින් වාහනය ආපහු මේ පැත්තට ගන්නද? දැන් ඉතින් චොප්ප වෙන්න තමයි තියෙන්නේ බින්දුනි. සුදු ඉරි දෙකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද බින්දුනි? තනි ඉර කැපුවත් ඩබල් ඉර නම් කපන්න එපා කියලා නේද ඉරි දෙකක් ගහලා තියෙන්නේ වින්දෙන් නිකන් හිටලා බලන්න නැත එතනත් තනි සුදු ඉරයක් ගන්න තියෙන්නේ මෙතනින් උත් යන්න එපා කියලා සුදු ඉරි දෙකක්ම ගහලා තියෙන්නේ මොකද්ද මෙතන වඩා අනතුරු වෙන තැනක් පරිසමින් යන්න කියලා නෙමෙයිද ඊට වඩා අනතුරු තනි සුදු ඉරක් තියෙන තැනට වඩා අනතුරු වෙන්න තැන පුළුවන් තැනක් මේක කියලා එහෙනම් ඔතනත් ඔක කපල ඕවර්ටේක් කරනවා නිකන් හිටලා බලන්න මෙදින ඕක හිතෙන්න ඔබට මේ ලෝකේ ලොකු ප්‍රශ්නයක් ඔපලලා තියෙනවා. ඔබට හිතෙනවා ඔබට ওই මනුස්ස ජීවිතේ හම්බෙලා තියෙන්නේ කියලා. ඔබට ওই මනුස්ස ජීවිතේ හම්බෙලා තියෙන්නේ ඔබ ওই මනුස්ස ජීවිතේ පරිසං කරගත්තොත් ඕක කොහොමම තියෙනවා. ඔබ මොන හරි පරිසං වෙන්නේ නැති දෙයක් කරගත්තොත් තමයි ඔබට ඕක නැති වෙන්නේ කියලා. එහෙම නෙමෙයි ඔබට හිතෙන්නේ. කවමද ඔබට හිතෙන්නේ? ඔබට මේ මානව ජීවිතේ හම්බලා නැමෙද තියෙන්නේ. නේද? කොහමද මොකද වෙලා තියෙන්නේ? ඔබට මේ මානව ජීවිතේ හම්බලා තියෙන්නේ. ඔබ මොන හරි දෙයක් කරගත්තොත් ඔබ නැති වෙනවා මිසක් නැත්තම් නැත්තම් ඔහොම තියෙනවා කියලා දෙන්නේ. මොන විකාර දිනුනේ ඔය හේතු ලක්ෂ ගානක් ගැළපිලා ඉවිල්ල මේ මොහොතේ ලක්ෂෙම ඔහොම තියෙනින්ද ඔහොම තියෙන්නේ. ඊළඟ මොහොතේ ඒ ලක්ෂෙම එහෙම තිබුණොත් ඔය කොහොම උදා වෙයි නැත්තම් එක හේතුවක් හේන මෙලුණා නම් ඇතිවෙන්නේ නැඳුනි. ඔහොම උදා වෙන්නේ නැහැ. ඕක ඔහොම තියෙන එකක් හම්බෙලා නෙවෙයි පිංඳුනි. මොකක් හරි කරගත්තොත් එහෙම ඊට පස්සේ ඒක නැති වෙනව නෙමෙයි. ඕම එකක් හම්බ වෙලාම නැහැ ඔබට. ඔහොම එකක් තියෙනව නෙමෙයි. ඔබට ඔහොම එකක් තියෙනවා. මම ඉතින් පරිසං කරගෙන සුදු ඉර පැන්නා නම් ඉවරයිනේ. පරිසං කරගෙන සුදු ඉර පයින්ව නෙමෙයි පිංඳුනි. සුදු ඉර පැන්නට පස්සේ දැන් අර හේතු ලක්ෂයෙන් එකක් වෙනස් කරලා ඔබ තියෙන්නේ. ඒක වෙනස් කරාට පස්සේ ටික තමයි එතනින් පස්සේ තියෙන්නේ. සුදු ඉරෙන් මෙහා පැත්තේ තියෙන එකයි සුදු ඉරෙන් එහා පැත්තේ තියෙන එකයි කියලා කියන්නේ සම්පූර්ණයෙන් දෙකක්. ඔබ එක හේතුවක් වෙනස් කරලා කලින් තිබ්බට වඩා. ඉතින් පරිසරයේ තමයි විපාක අදින්නේ. මට කියන්නේ වාහනය එන්නේ වම් පැත්තෙන්. එහෙම නේද? නෑ. වාහනය එළවන්නේ පාරේ දකුණු පැත්තේද වම් පැත්තේද? වම් පැත්තෙන්. වාහනය එළවන්නේ වම් පැත්තෙන්. කාට හරි හිතෙනවා වාහනේ දකුණු පැත්තෙන් එළවන්න. එයා දැන් පාරේ දකුණු පැත්තට දාලා වාහනේ එළවගෙන යනවා. මට කියන්න. එයා ඉස්සරහට මොනවද හම්බ වෙන්නේ? කෙලින්ම ඩිරෙක්ට් මූණට එන වාහන. ඇයි බින්දුනේ? එයා දකුණු පැත්තෙන් එළවෙන හින්ද නේද? නේද?
ඉතින් පරිසරය තමයි විපාකය තීරණය කරන්නේ. ඔබ ඉස්සරහට මොකක්ද එන්නේ කියලා තීරණය කරන්නේ ඔබ මොන පරිසරයටද ඔය හිතපත් කරන්නේ. ඔබ මොන වටපිටාවද හදලා දෙන්නේ? ඔබ වාහනේ දකුණු පැත්තෙන් එලවනවා කියන තැනට අරගෙන වාහනේ දකුණට ගත්තනම් දැන් වාහනේ දකුණ තියෙද්දි එන්න පුළුවන් දේවල් තමයි ඔබ ඉස්සරහට එන්නේ. හොඳට මතක තියාගන්න. වාහනේ වමේ තියෙද්දි එන්න පුළුවන් දේවල් දැන් එන්නේ නැහැ. මොකද දැන් වාහනේ තියෙන්නේ දකුණේ නිසා. මොකද හේතු ගැළපුණාමයි විද්‍යාමාන වීම වෙන්නේ. මිසක් යමක් සිද්ධ වීම වෙනස හේතු ගැළපෙනව නෙමෙයි. ඉතින් හේතු දකුණට දැම්මට පස්සේ ඕහො දැන් දකුණට තියෙද්දි මොනවද වෙන්න පුළුවන්? ඒක තමයි වෙන්නේ. ඔබ ඉඳලා ඔබ වාහනේ එලවනව නෙමෙයි. දකුණට දැම්මට පස්සේ ඒ සිද්ධ වෙන දේවල් නිසා හිත හැදෙනවා. හොඳට මතක තියාගන්න. ඔබ හැදිලා නැහැ. ඔබ ඉන්නව නෙමෙයි. ඔබ ඉඳලා වාහනේ එලවනව නෙමෙයි. ඔබ පරිස්සම් කරගෙන වාහනේ එලවන්න. ඔබ ඉඳලා වාහනේ එලවනවා නම් ඔබ පරිස්සම් කරගෙන එලවත හැකි. ඔබ ඉඳලා වාහනේ එලවනවා නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. ඔය පරිසරය තමයි විපාකේ අදින්නේ. ඔය පරිසරයට දැම්මට පස්සේ අනන්ත සංසාරේ කරගත්ත ඕන විපාකයක් ඔය පරිසරේ බඩසම් දෙන්න පුළුවන් එකක් බහිනවා වින්දුනි. ඔය වටින මනුෂ්‍ය ජීවිතේ නැති වෙන්න පුළුවන් වින්දුනි. මොකද ඔය අවස්ථාව ඔය හේතු ටික ඔහොම ගැලපෙද්දි හැදෙනවා මිසක් ඔබ සුදුවිලින් එහා පැතර දැම්මට පස්සේ දැන් ඔබට කියන්න බෑ හරියටම ඊට පස්සේ මොනා වෙයිද කියලා. මොකද ඔබ දැන් පරිසරය වෙනස් කරලා තියෙන්නේ. පරිසරය හදලා තියෙන්නේ. ඩබල් ඉරෙනුත් එහා පැතර දානවා වින්දුනි. ගානල්ලේ දැම්ම ශනිකව දාලා යනවා. ඉතින් මෙච්චර කාලෙ ලැබුවේ මේ තාම හොඳට ඉන්නේ. ඒක තමයි පුදුමයි. ඔහොම ඉන්නවා. මොකද ඔබට ඔය හිතෙන එක නෙමෙයි ලෝකයේ ඇත්ත. හේතු ගැළපෙද්දි විද්‍යාමාන වීම වෙනවා මිසක් ලෝකේ තියෙන එකක් තියෙනවා ඒකට මොකක් හරි ආවොත් එහෙම විනාශ වෙනවා කියලා එහෙම මුකුත් නැහැ ලෝකේ. ඒ වෙලාවේ හේතු ගැළපෙද්දි තමයි විද්‍යාමාන වීම වෙන්නේ. ඔය දැන් ඔහම තියෙන එකක් තියෙනවා නෙමෙයි පින්වතුනි. ඔය දැන් හේතු ටික ඔහම තියෙනින්ද ඔය හේතු ටික ඔහම ගැළපුණා තියෙනක වෙලාවෙත් ඔය ඉදිරිය විද්‍යාමාන වෙනවා මිසක් ඔහොම එකක් තියෙනවා නෙමෙයි. ඔබ ඉතින් මොන හරි අප්සෙට් එකක් වුණොත් විතරක් මට හදිසියම් මිස් වුණොත් විතරක් එහෙම වෙන්නව නෙමෙයි පිටුනේ. පරිසරයේ විපාකය දෙන්නේ. ඔබ මොන පරිසරයේ දැසුරු කරන්නේ ඒ පරිසරය තමයි තීරණය කරන්නේ කොයි විදිහටද හිත හැදෙන්නේ කියලා. කොයි විදිහටද විපාකේ බහින්නේ කියලා. පරිසම් වෙන්න බේදනේ. ඔය හේතු ටික ඔහොම ගලප ගන්න ඔබ පරිසම් වෙන්න. ඔහොම හේතු ගැලපෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔබ මැරෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ බේදනේ. මැරුණොත් ආයි ඉපදෙයි ඉන්නේ බේදනේ. ප්‍රශ්නේ මොකද්ද? ඔබට මේ පුණ්‍ය ශක්තිය අහිමි වෙනවා බේදනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය අහිමි වෙන්න පුළුවන් ඔබට. ඔබට හරියටම විශ්වාසයෙන් කියන්න පුළුවන්ද සමහර මරණොත් එහෙමනම් ඒකාන්තයෙන් මං ආයි මෙහෙම ඉපදිනවා අන්න එහෙම කියන්න පුළුවන් නම් no problem මරණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම කියන්න බැරි නම් ඔබ මැරෙනවා කියන එක හරි භයානක කාරණාවක් කියලා. මොකද ඊළඟ වෙලාවේ මේ ටික මේ විදිහට සිද්ධ වෙන්නේ නැද නිසා ඔබට ඒ තේරිච්ච ටික ඒ ටික ඉවරයි. ආයි ඉපදිනකොට මොකුත් දන්නේ නැහැ සමහරට. ඔබට තේරිලා නම් තියෙන අවබෝධ වෙලා නම් තියෙන ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. මොකද ඉතින් නියත සම්බෝධි පරායනෙන්න ඉතින් යනවනේ ගමත් ඉතින් ආය යන්න දෙයක් නැහැ නේ. එහෙනම් දැන් මරුණත් ඉතින් මොකක් හරි කමක් නැහැ කියත හැගෙන මේක ඉතින්. එහෙම නැත්තම් ඉතින් කවුද දන්නේ දැන් ඔබට එහෙම වෙලාද නැද්ද කියලා. ස්වාමී මට නම් හිතෙන්නේ මට වෙලා තියෙන. ඒ කියන්නේ වෙලා නැහැ. ඒ කියන්නේ වෙලා නැහැ. නැහැ නේද? ඔබට එහෙම හිතෙනවා නම් මරණ හිතෙන්න දැන් නම් හරි වගේ. මට මෙහෙම වෙනවා නම් ඕ හරි වගේ. ඒක තමයි. බොහෝ වෙලාවට ඔය හරියන එක තියෙනවා නේ පිමුදනේ. ඔය හරියන එක හරි ගියාට පස්සේ ගොඩක් වෙලාවට ඒ මනුස්සයා ටික දවසක් යනකොට බනහන් නැති වෙනවා කියන එකත් හරියනවා. මොකද එයාට දැන් තේරිලා තියෙන්නේ තවම නබනහන්නද? දැන් ගුරුවරයෙක්ගෙන් කරගන්න ඕන කාරණාවකුත්
හිමීට නැති වෙලා යනවා බෙකදනේ. අපි හොඳට දැකලා තියෙන එක. ජීවිතේට ඔබට හරි ගිහිල්ලා කියලා දැනෙන්න දෙන්න එපා. හරි ගිහිල්ලා කියලා දැනෙනවා නම් ඉක්මනට වෙනස් කරගන්න. ඉක්මනට වෙනස් කරගන්න. බුදු හම්බෝ කියලා හිතා ගන්නනේ. මට මේ මොනවද මේ හිතෙන්නේ? බය වෙන්න ඕනේ, වැවුලන්න ඕනේ පිංගුදනි. සම්බුද්ධ ශාසනය අහිමි වෙන්න යන්නේ. අර ගුරු ආමඳුර කියන්නේ සුළු දිය බින්දුවක් පහ වෙන්න ඕනේ පිංගුදනි. බුදු හම්බෝ කියලා. ඉවරයි 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 ඉවරයි. අර මාළුවා යටේ ගහ යට වැටිච්ච දෙවියෝ වගේ වෙන්න ඕනේ. බුදු හම්බෝ ඉවරයි 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 ඉවරයි. මේ තේරිලාම කියලා හිතනවනේ. දැන් නම් හරිම කියලා හිතනවනේ. එහෙමයි පිංගුදනි. කවදා හරි ඔබ අරිහත් වෙලා කෙලෙස් සකලස් ක්ලේශයන් නැසීලා කියලා තේරුණොත් එදාටත් මොනා කරන්නද ඉන්නේ? තාම තේරිලා දන්නේ නැහැ කියන තැන ඉන්න. එච්චරයි. ගුරුවරයෙක් පස්සේ ඉන්න බින්දනේ ඉවරයි. තේරිලා නම් කොහොම ප්‍රශ්නයක් නැහැ. තේරිලා නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ බින්දනේ. මොකද ගුරුවරයා පස්සෙන් මැරිලා ඉන්නේ. ගුරුවරයා පස්සෙන් මැරිලා නෙමෙයි නම් ඉන්නේ. එහෙනම් තේරිලා නම් ගොඩ ගියා. තේරිලා නැත්නම් බින්දනේ මොන දෙයියන්ට කියන්නද? දැන් බුදුන්ට කියා ගන්න බෑනේ බින්දනේ. මොන දෙයියන්ට කියන්නද? බුදුන්ට කියන්න පුළුවන් වෙලාවේ බුදුන්ට කිව්වේ නැහැනේ පින්වතුනේ. බුදුන් කියන වෙලාවේ කියන දේ ඇහුවේ නැහැනේ පින්වතුනේ. කවදාවත් ඔබට දෙන්න එපා. ඔබට තේරිලා කියන දැන එහෙම හිතෙන්න. ආහන්න නැහැ පින්වතුනේ. බාලු ගාන්ටවත් ආහන්න නැහැ. ඊට පස්සේ කොච්චර කිව්වත් ආහන්න නැහැ. අපි ඕන තරම් දැකලා තියෙනවා. මානකාරකමට වැටෙනවා. ආ එහෙම නෑ. ඒ කිව්වට මට තේරිලා තියෙනවා. සමහර මේ ස්වාමීන් වහන්සේ නම කියලා මේ මහත්තයෝ. ඕක මෙහෙමයි. නෝනා ඕක මෙහෙමයි. මෙහෙමයි මෙහෙමයි. ඔහොම නෙමෙයි. එහෙනම් මෙච්චර යන්නේ නෑ. නමුත් බොහොම පැහැදිලිව මේ මූණ වලින් පේනවා නෑ. දැන් බයින්නේ නෑ. ඒ නෝනට තේරිලා. ඒ මහත්තයට තේරිලා. ඉවරයි. ඉතින් එතකොට කරන්න තියෙන්නේ ඒ වුණාට ස්වාමීන් වහන්සේ මට හිතෙන විදිහට ඕකේ අන්න රයිට් තේරිලා. තේරිලා තියෙන දැන් ස්වාමීන් වහන්සේ නෙවෙයි ගුරු හාමුදුරුව වැඩලා කිව්ව සමහරට ගුරු හාමුදුරුව වැඩලා කිව්වොත් නම් තාම සමහරට අහන්නේ නැති වෙන කවුරු කිව්වත් නම් අහන්නේ නැහැ. ඇයි? තේරිලා තේරිලා මොයි මොනද තේරිලා හොඳටම තේරිලා. ඒක නම් ඇත්ත හොඳටම තේරිලා. අර ප්‍රශ්නයක් ඇහුවම බින්දලි දේනවා නිකන් අර මහා පතරංග જાතේ ගුරු හමුදුරු බණ කියන වගේ. මහත්තයෝ මේ අපි මේ වගේ වෙලාවකදී කල්පනා කරන්නේ කොහොමද? මහත්තයනි මොකද හිතෙන්නේ කියලා මම ගාබලා දේනවා උත්තරයක් පින්දුනි. ගුරු හමුදුරු බණ මෙහෙමයි ස්වාමීන් වහන්සේ අරකයි මේකයි වෙන් වෙලා නැහැ සුද්දාස්ඨකේ මෙහෙමයි. ඉතින් ඔව් කොම ශක්තිය තමයි පින්දුනි. අපි ස්වාමීන් වහන්සේ මෙහෙමයි 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 අරකයි මේකයි ඔක්කොම ටික දාලා වෙලා අපි කල්පනා කරනවා මේ මහත්තයට තේරිලා තින්නේ නැත්නම් මටද තේරිලා තින්නේ නැත්නම් මට තේරිලා නැහැ මේ මහත්තයට තේරිලා තින්නේ කෝකද ඇත්තටම හරි නෝ අපිට තේරිලා තියෙන එකට බැලුවම නම් මේ හොඳටම පැටලිලා පැටලිලා කියන්නේ වයර් හොඳටම මාරු වෙලා තියෙන දැන්නා ඒ තේමා ඒ කවුරු හරි කතා කරන මහත්තය හරි නෝන හරි මේ හොඳටම තේරිලා දෙයි ස්වාමීන් වහන්සේ මෙහෙමයි එන්න එහෙම කතා කරලා කිව්වද තේරිලා ඊට පස්සේ අහන්නේ අපි අහන්නේ ඒ මනුස්සයර සමහර විට ඒ ස්වාමීන් වහන්සේ උදව්වක් දෙන්න උත්සාහ කරනවා අදාළ ටයිම් එක ඇතුළත ටයිම් එක ඉවරනට පස්සේ හොඳයි මහත්තයෝ හොඳයි නෝන එහෙනම් තෙරුවන් සරණයි මහත්තයෝ නෝන ඔය කියන විදිහට කරන් යන්නකෝ අයියේ එදිනෙන් එහාට කිව්වොත් ඒ මහත්තයර හිත රිදෙනවා විතරයි ඒ නෝනට හිත රිදෙනවා විතරයි ඇයි එයාට තේරිලා නැහැ කියන එක එයා පිළිගන්න ලෑස්ති නැහැ පිටුතින් මට කියන්නකෝ ඔබට තේරිලා දෙන එකේ වරදක් තියෙනවා නම් ඒක ඔබ පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ නැද්ද? ඔබේ වරද හදාගන්න. නැත්නම් කොහොමද වරද හදාගන්නේ?
ඔබට තේරිලා දෙනකේ වරදක් නැත්තම් දැන් ඒක වඩාගෙන යනවරෙන්න ඔබ වෙන එකක් වඩනවාද? නෑ නෑ, ඔබට තේරිලා තියෙන එක වඩවඩ යනවා. මොකද ඒකේ වරදක් නෑ නේ. ඉතින් ඔෆ් කෝස් අනිවාර්යෙන් වරදක් නැත්තම් ඒක තමයි නේ කරන්නේ. එහෙම තමයි නේ වෙන්නේ. ඒකයි දෙන්නේ. ඔබට තේරිලා කියලා හිතෙනවා කියන එක තරම් භයානක දෙයක් නෑ. තමාන්ට ඔබ ගාවට වඩින ස්වාමීන් වහන්සේ සමහරට ඔබ ගාවට කතා කරන්න එන අනගාරික නෝන අනගාරික මහත්තයා කවුරු හරි අහන් ඉන්නව විතරයි වෙලාවකට. ඇයි? ඔබට තේරිලා. බය වෙන්න, බය වෙන්න, ඔබ බය වෙන්න. අනේ ස්වාමීන් වහන්ස මම මොන හරි වරදක් කිව්වා නම් කියලා දෙන්න. අනේ අපේ හාමුදුරේ මට අනුකම්පා කරන්න. එතනට වැටෙන්න වින්වදිනි. කොහොම හරි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් කිව්වට පස්සේ උන්වහන්සේ යමක් කියලා දුන්නා ඔබට. ඊට පස්සේ ආයි අහලවන් ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් කියන්නම් ඔබවහන්සේ කියපු එක මට තේරිච්ච විදිහට. ඔබවහන්සේ බලන්න මට තේරිච්ච එක හරිද? වැරද්දක් තියෙනවා නම් හදලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔන්න ඔතන ජීවත් වෙන්න විමුතුන. ඔබට තේරිලා වුණාට පස්සේ ගොඩ යනවා බෝරු. ඇයි? තේරිච්ච කෙනෙක්ට ගුරු හමුදුරගේ වචනෙන් කිව්වොත් ආයි තේරෙන්නේ නැහැ. දෙපාරක් තේරෙන්නේ නැහැ හිමිදුනි. තේරුණා නම් තේරුණා. එනිසා මොනා කරගන්නද? අමුවෙන් ඉන්න. නේද? විරුහාමුදුර කියලා තියෙන්නේ. ඉදෙන්න එපා. ඉදුණා නම් දැන් තියෙන්නේ මොනා වෙන්නේද? කුණු වෙන්න විතරයි. ඉදෙන්න නම් එපා හිමිදුනි. අමුවෙන් ඉන්න. හැමදෙසෙම ගුරුවරයාට ඉඩක් තියන්න. ඔබ ඔක්කොම පර්ෆෙක්ට් ඔක්කොම හරි ගිහිලා තියෙන දැන් ආයෙත් ඉතින් ගුරුවරයාගෙන් ගන්න දෙයක් නැති වුණොත් එimhe ඔබ ගාවට එන ගුරුවරයා කියන කිසිම දෙයකට ඔබට ඉඩක් කියන්නේ නැහැ. එහෙනම් එහෙනම් දැන් ඉවර. ඉතින් හැමදෙසම ගුරුවරයාට ඉඩක් තියාගන්න. ඔය මේ වෙලාවේ ගැළපෙන හේතු ටික ඔතන තියෙන එකක් තියෙනව නෙමෙයි පිටින්. ඔබට තේරිලාද? නැත්නම් මේ වෙලාවේ හේතු ටික නිසා එහෙම හිතෙනවද? එච්චරයි. ඔබ තේරුම් ගන්න තේරිලාද නැද්ද කියලා කවුද දන්නේ? එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. එහෙම හිතෙනවා විතරක් බව තේරුම් ගන්න. හරියටම තේරිලාද? ඉතින් එහෙනම් ඔබ කලින් දැනන් ඉන්නෝනේ අනිච්ච කියන්නේ මේක. ඒකට සාපේක්ෂව දැන් තේරුම් ගන්න බලා අපට තේරලා තියෙනෙත් ඒකම තමයි. ඉතින් ඔබට මීට කලින් අනිච්ච තේරලා තියෙන නම් මේ සම්බුදු සාසනේ අහවල් එකද කරන්නේ? නේද? මීට කලින් මේ සම්බුදු සාසනේට කලින් අනිච්ච තේරලා තියෙන්න බෑ බින්දුනේ. මේකට ඇවිල්ලා මට තේරුණෙත් ඒක තමයි කියලා කියාගන්න. ඒකනේ අර ගුරුහාමුදුරු කියන එකම තමයි. මේ මුන්නහන්සේට තාම තේරිලා නැහැ. මේ ගුරුහාමුදුරු කියන එක තමයි මං කියන්නේ. මුන්නහන්සේ කියන්නේ ඒක නෙවෙයි. එහෙම වෙනනම් පිටුදෙනි ඔබට කලින් මොකක් තේරිලා තියෙන්න ඕනද? ගුරුහාමුදුරු කියන අනිච්ච ඔබට ඉස්සෙල්ලා තේරෙන්න ඕනේ. අන්න ඒක තමයි. ඊට පස්සේ ඔබට තේරෙන එකත් ඔබට තේරෙන්න ඕනේ. දැන් බලන්න ගුරුහාමුදුරු කියන එකද ඔබට තේරිලා තියෙන්නේ. අන්න එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒක නේ නං ගුරුහාමුදුරු කියන එක කියන්නේ ගුරුහාමුදුරන්ට තේරිච්ච එකත් ඔබට වෙනම තේරෙන්න ඕනේ. ඔබට තේරිච්ච එකත් වෙනම තේරෙන්න ඕනේ. දැන් දෙක සංසන්දනය කරලා බලත හැකි. පිටුදෙනි ඔබට දෙකම තේරෙනවද නැත්නම් ඔබට තේරිච්ච එක විතරයිද ඔබට තේරෙන්නේ? ඔබට තේරෙන්නේ ඔබට තේරිච්ච එක විතරයි ඉන්නේ. එහෙනම් කවදාවත් එන්න එපා. ඔය ඔබට තේරිලා තියෙන ගුරු හාමුදුරන්ට තේරිලා තියෙන එක. අර හාවල් හාමුදුරන්ට තේරිලා තියෙන එක. එහෙම එන්න එපා. ඔබට හදිංච තේරිලා කියන තැනට වැටෙන්න එපා. වැටුණා කියලා කියන්නේ ගොඩ දාන්න බෑ ලේසියකට. අහන්නේ නැහැ මොනුත්. ගොඩ යන සෝදානම නැහැ. ඉතින් තේරිලා නැති වෙන්නේ. ඇයි මං එහෙම ඒක ගන්නෙ මොකටද? මට තේරිලා නැති. මට තේරිලා තියෙන කතා. ඔය ගුරුහාමුදුරු කියන්නේ ඉතින් ඒ කියන විදිහට මෙහෙම ගියාම ඉතින් ඒක තමයිනේ මම මේ කරන්නේ. ඇයි මං කියන එක වරදි කියන්නේ? මං ගුරුහාමුදුරු කියන විදිහටමනේ කරන්නේ. ගුරුහාමුදුරන් ඉන්න ළමයි අහලා බලන්න. ගුරුහාමුදුරු මේ ටික නේද ඔබanse කියන්නේ? ඒ විදිහම නේද මම මේ කරන්නේ? අපගාවට අනගාරික නෝන කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් කවුරු හරි ඔබ ගාවට ඇවිල්ලා කතා බහ කරනකොට ඔබට ඒ කියන දේ ඒ කියන විදිහට ගැළපෙන්නේ නැත්තම් තව කෙනකින් අහලා බලන්න.
තව කෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ හැමෝම ඔබ වැරදි කියලා කියනවා නම් එහෙනම් මොනා කරගන්නද? හදා ගන්න දෙන්න. වෙනස් කරගන්න. කල්යාණ මිත්‍ර සම්පතිය නැති කරගන්න එපා. මොකද කල්යාණ මිත්‍ර සම්පතිය තමයි ඔබව හදන්නේ. ඔබේ වටේ පිටේ ඉන්න අය ඔබට කියනවා නම් ඔබ වැරදි 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 කියලා වෙල එක හදා ගන්න දෙන්න. ඒ කල්යාණ මිත්‍ර සම්පතිය තමයි ඔබව හදන්නේ. නැත්තම් ඔබට ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. හරි.